මේ ගරු ස්වාමීන් වහන්සේ අවතර මේ යම් පුද්ගලෙක් සෝවාන් ඵලයට පත් වෙනකොට ඒ අවස්ථාවේදී ආ සක්කාය දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා වැඩි යුතු ඒ භාවනා වැඩ පිළිවෙල කුමක්ද? මෙහෙමයි මහත්තයෝ, යම් කෙනෙක් සෝවාන් මාර්ගය කියලා කියන්නේ මේ ධර්මයේ අවබෝධාත්මක තැනේ පළවෙනි පියවර. තේරුණාද? දැන් ඕනෑම කෙනෙක් මුලින්ම ඉන්නේ කොතනද? සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන. තේරුණාද? සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මොකද? සෝවාන් මාර්ගය. තේරුණාද? එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ දැන් ඕනෑම සෝවාන් මාර්ගය තුල ඉන්න පුද්ගලයෙක්ගේ මේ අපි හැම කෙනෙක්ගේම ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා. තේරුණාද? මේ ඕනෑම බෞද්ධ පින්වතෙක් තුල ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා. මොකද්ද ඉන්ද්‍රිය ධර්මයන් පහ? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. තේරුණාද? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. නමුත් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාගේ එක හා සමානව වැඩිලා නැහැ. තේරුණාද? සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ මොකක්ද වෙන්නේ? මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමෝ වැඩෙනවා. තේරුණාද? සමෝ වැඩුණාට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුල වැඩෙන්නේ බල ධර්මයන් හැටියට. බල ධර්මයන් කියන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය ධර්මයන්ම විදර්ශනා නුවණින් වැඩෙනවා. තේරුණාද? විදර්ශනාත්මකව එයා තුල වැඩෙනවා. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙලාද නැද්ද? සම වෙලා නැහැ. තේරෙනවද? සමෝ නැහැ. සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ සමභාවයට පත් වෙන්නේ. තේරෙනවද? සද්ධානුසාරී කියලා කියන්නේ එයාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිලා නැහැ. දැන් සමහරු ඉන්නවා උදේ ඉඳන් රෑ වෙනකම් බුද්ධ වන්දනාව කරනවා, මල් පූජා කරනවා, සිල් සමාදන් වෙනවා. නමුත් මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ සද්ධාව තියෙනවා, ප්‍රඥාව තියෙනවද? නැහැ. දැන් කෙනෙක් ඉන්නවා, එයා හොඳට ධර්මයේ දන්නවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ ලියනවා. මේ සෑම දෙයක් තිබ්බත් එයා මේ සංස්කාර අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මෙන්න මේ කාරණා දෙක තුල ජීවත් වෙන දෙන්න. තේරෙනවද? ඒතකොට සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ එයා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම කරගෙන සම වෙච්ච වෙලාවේ අන්‍ය උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල ලක්ෂණ කීයක් තියෙනවද? කාරණා තුනකින් එයා පරිපූර්ණ වෙනවා. මොකද කාරණා තුන? සක්කාය දිට්ඨිය. තේරෙනවද? සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම සිඳලා දානවා. තේරෙනවද? අන්‍ය සීල උතුලින් එයා මිදෙනවා. සම්පූර්ණයෙන්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙනවා. තේරෙනවද? තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ජීවිතයට එකතු වෙනවා. දෙවනුව සීලය ආර සීලයක් හැටියට වැඩෙනවා. තුන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. දැන් තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ මොකද්ද කියලා මට කියන්න. දැන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙච්ච කෙනා සෝවාන් ඵලයට පත් වෙනකොට මොකද්ද වෙන්නේ? තෙරුවන් කෙරෙහි අචල සද්ධාව සකස් වෙනවා. දැන් ඒතකොට තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියලා කියන්නේ මොකද්ද? මොකද්ද? නොසැලෙන සද්ධාව. ඒ නොසැලෙන සද්ධාව කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැහැ. හරි. වෙනස් වෙන්නේ නැහැ කියන කාරණය. හරි. ඒ වෙනස් වෙන්නේ නැති තැනට එන්නේ කොහොමද යා? එයා ප්‍රත්‍යක්ෂකව අවබෝධ කරගන්නවා කියන්නේ යා බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. තේරෙනවද? ධර්ම රත්නයත් අනිත්‍ය වූ ධර්මයක් ධාවයක් කියලා දකිනවා. සංඝ රත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. එතකොට මේ අනිත්‍ය වූ මේ විදර්ශනාත්මක දැක්ක කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ වූ සැබෑ ධර්මයේ අර්ථය. එතකොට යා අචල සද්ධාවට පත් වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේත් විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. ධර්ම රත්නයේ සංඝ රත්නයත් එයා විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. එතකොට තෙරුවන් කෙරෙහි අචල සද්ධාව සකස් වුණ කෙනා තුළ ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? සීලය ආර සීලයක් හැටියට වැඩෙනවා. සීලය ආර සීලයක් කියන්නේ මොකද්ද? සිල් සමාදන් වෙලා සමාදන් වුණා වූ සීලේ ආනිසංස විදර්ශනා නුවණින් දකින්න. තේරෙනවද? සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සමාස් රැකුණ සිල්පදයක් බිඳුන සිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකින දක්ෂයි. ආර සීලය කියන්නේ ඒකයි. තේරෙනවද? ආර සීලය කියන්නේ සිල්පද පහ සමාදන් වෙනවා කියන කාරණේ නෙමෙයි. ඒක සීලය. ආර සීලය කියන්නේ සමාදන් වුණා වූ සීලේ ආනිසංසය අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? එයා අනිත්‍යයි කියලා දකින්න එයා බිඳුන සිල්පදයක් රැකෙන සිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. තේරෙනවද? එතකොට පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව සකස් වෙන්න ඕනේ.
දෙවැනි කාරණය සීලය ආරසීලයක් ඇටියට වැඩෙන්න ඕනේ. තුන්වැනි කාරණය පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය දකින්න. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර මෙන්න මේ කාරණා පහ අනිත්‍ය වශයෙන් යා දකින්න අවබෝධ කරන්නේ නැහැ. අවබෝධ කරන්නේ නැහැ. දැන් තෙරුවන් කෙරේ අතල සද්ධා වැඩුණා. සීලය ආරසීලයක් ඇටියට වැඩුණා. තුන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය වැඩෙනකොට අනිත් පැත්තෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණා තුන එයාගෙන් ඡය වෙලා යනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මමත්වේ දැඩි භාවය. කුමක් කෙරේ මමත්වේ දැඩි භාවයද? රූප වේදනා සංඥා සංකාර විඥාන ධර්මතාවයන් තුල ඇති කරගන්නා වූ මමත්වේ දැඩි භාවය සිඳිල යනවා. සිඳිල ගිය තැන මාත්වේ ආවුතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඇද්ද උත්තරේ? තෙරුවන් කෙරේ අතන සද්ධා වේ. දැන් ආරේෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුනින් වැඩෙන්න ඕනේ. තේරුණාද? විදර්ශනා නුනින් වැඩිලා එයා නිරේතුරුව බුද්ධ වන්දනාව කළාට පස්සේ මොහොතක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිනවා. මේ මල් මහන් පූජා කළා වූ මේ සෑම පිනක්ම මේ සෑම කුසල් සංස්කාරයක් මේ අනිත්‍යයි කියලා දකිනවා. සීල සමාදන් වෙලා හවසට ගෙදර එන්න මොහොතකට පෙර ආතුව විනාඩි 5ක් S2 පියාගෙන මේ සිල් සමාදන් වීම නිසා සකස් වුණා වූ කුසල් සංස්කාර විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දකින්න. තේන්න? එහෙම නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින තැන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියන ඒ උතුම් ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දැකීම තුලයි මාත්‍යෝ අචල සද්ධාව ඇති කරගන්නේ. සීලේ ආර සීලයක් කරන සීලේ ආනිසංස අනිත්‍යයි කියලා දකින්න, නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න, රූපේ නිරතුරුව අනිත්‍ය සංඥාවට ලක් කළ සතර සතිපට්ඨානට අදාළව රූපේ අනිත්‍ය වශයෙන් දකින්න.